අපිට පවතින වර්තමාන තත්ත්වයත් එක්ක පසුගිය වසරේත් මේ වසරේත් හරියට පොහොයකට පන්සලකට යන්නට ආගමිකවතවත් කරගන්නට පවයිඩ කඩක් ලැබුණ නැති බව අපි කවුරුත් දන්න කාරණාවක්. මේ දැන් එළඹෙන්නේ පොසොන් උළෙල පොසොන් මාසය. ඉතින් මේ මොහොතේදී මා මේ පිළිබඳව පොඩ්ඩක් මතක් කළේ අපි ඊළඟ කතා බහට යන්න සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය මැදිරියට වැඩමවා ගැනීමෙන්. එතන විශේෂත්වයක් තියෙනවා. මම හිතන්නේ අපේ ඉතිහාසය තුළ අද සුවිශේෂීම දවසක් සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමක් අපේ මැදිරියට වැඩම ගන්නවා. එහෙම නැත්නම් මේ වැඩසටහනේදී ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. හැබැයි ඒ අවස්ථාවත් දවසේ උදා කරගන්න ඉඩකඩක් ලැබිලා තිනවා. ඒකට හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඒ සියල්ල කතා බහ කරන්න ඔබට කියන්නට කලින් මම උන්වහන්සේ තමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්න සූදානම් වෙනවා. විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසනය කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රම යන උභය සේනාධිපති කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක නාහිමිපාණන් වහන්සේ තමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක පිළිගන්න අපේ හඳුනන අපේ වැඩසටහන උන්වහන්සේ ඔබ වහන්සේගේ ජන්ම දිනය යෙදෙන්නේත් එළඹෙන 7 වෙනිදාට මේ උතුම් පොසොන් මාසේ. ඒත් එක්කම විශේෂම කාරණාව ඔබ වහන්සේ වැඩි වශයෙන්ම යුරෝපීය රටවල්වල වාසය කරමින් මේ බෞද්ධ ආගම බෞද්ධ දර්ශනය ජාත්‍යන්තර ගිනියන් ලොකු කාර්යභාරයක් කරන නිසාම ඔබ වහන්සේ අපිට මුණ ගැහෙනවා හරි අඩුයි ශ්‍රී ලංකාව තුළදී ඔබ වහන්සේ වැඩ ඉන්න මොහොතක අපි වැඩම කරවා ගන්නවා ඉතාමත් ගෞරවපූර්වක අපි වැඩසටහනට. අපි හඳුන ඔබ වහන්සේගේ පැවිදි ජීවිතයේ ප්‍රවිෂ්ඨත්වය පිළිබඳව වගේම ඔබ වහන්සේ කරන්නා වූ සාසනික මෙහෙවර පිළිබඳව කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරොත් මේ උදෑසන අපිට හරි වටි. තෙරුවන් සරණයි තරංග. ඉතින් ඇත්තටම බොහොම වටින උදෑසනක් බවට පත් වේවා කියලා අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ පැවිදි ජීවිතය පිළිබඳව කතා කළාම ඉතින් මේ පුංචි කාලෙක පැවිදි වුණා නෙමෙයි කුඩා කාලේ පැවිදි වුණා නෙමෙයි තරුණ වයසටපත් වෙලා අවුරුදු 25ක් ඉක්ම වෙනකොට තමයි පැවිදි වෙන්න අවස්ථාව ලැබුණේ. එහෙයි. විශේෂයෙන්ම අවසර 13ක් විතර අම්මගෙන් අවසර ඉල්ලුවා ලැබුණේ නැහැ. මම පවුලේ දෙවෙනියා. එහෙයි. අපේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. සහෝදරියන් 3 දෙනයි, සහෝදරියෝ 3 දෙනයි, මමයි අයියයි. ඉතින් අවුරුදු 13ක් විතර උත්සාහ කරලා මෑණියන්ගෙන් අවසර හම්බ වුණා. ඒ අනුව මට වාසනාව ලැබුණා අපවත් වී වදාළ අතිපූජනීය නාගවෙනි අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් බවට පත් වෙන්න. ඉතින් ඒ උතුම් පැවිදි ජීවිතය බොහොම රසවත් පැවිදි ජීවිතයක්. ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ ගල්දුව මූලස්ථානයේ තමයි අපි වැඩි හිටියේ මුල් කාලේ. එහේ අපි සමග 17 නමක් පැවිදි වුණා. ඉතින් බොහොම හොඳින් භාවනා කරමින් මූලික ත්‍රිපිටක ධර්මයේ උද්ඝ්‍රහණය කරගනිමින් විවේකයෙන් වනවාසීව මුල් අවධිය ගත කරන්නට වාසනාව ලැබුණා. ඒක මං දකින ලොකු ලාභයක් කියලා. ඉතින් මේ සඳහා අපිට ගොඩක් ඉතින් උපකාර වුණා අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ මොකද අපි කුඩා කාලේ හිට අවුරුදු 20කට 25කට වැඩි කාලයක් ඇසුරු කළා. ඉතින් ඒ මාහිමි පාලන් වහන්සේ ආදී බොහෝම කල්යාණ මිත්‍ර උතුමන්ගේ ආශ්‍රය මිශ්‍රය ආශිර්වාදය අපට හම්බ වුණා. ඒ නිසා අපි පැවිදි ජීවිතයේ බොහොම හොඳින් උතුම්ම පැවිද්දක් ලබන්න වාසනාව ලැබුණා. ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය සහ ඔබ වහන්සේ කරන්නා වූ මේ මහා මෙහෙවර ගැන කතා කරනවා නම් අපිට මේ විනාඩි කිහිපයක් තුළ වැඩසටහනක් දෙකකින් කතා කළ අවසන් කරන්න බැරි තරම් බව මා දන්නා කාරණාවක්. ඒ නිසාම මේ ලැබුණු කාල සීමාව තුළ විශේෂ කාරණා කිහිපයකට අවධානය යොමු කරන්න මගේ හිත් යනවා. විශේෂයෙන්ම ඔබ වහන්සේ පිළිබඳ කතා බහ කරගෙනනකොට ඔබ වහන්සේ පැහැදිලිවම කිව්වා වගේ ඔබ වහන්සේ තරුණ වියේදී මේ චීවරය දරා ගන්නවා. ඒත් එක්කම විශේෂත්වය වෙනවා ඔබ වහන්සේගේ මවත් පියත් ඒ වගේම ආච්චි අම්මවත් ඔබ වහන්සේ යටතේ ඔබ වහන්සේගේ ආචාර්යත්වය යටතේ පැවිදි කර ගැනීම සිද්ධ වෙනවා. ඒක ටිකක් විශේෂයි මා දන්නා තරමට. මට එවැනි ස්වාමීන් වහන්සේ ටිකක් මුණ ගැහෙලා හරි අඩුයි. ඇත්තටම මම බොහොම මේ රසවත් ඒ කතාව. දැන් මම පුංචි කාලේ දැන් මට මතකයි ඇත්තටම තරංග මහත්තයා මේ මට අවුරුදු 5කට කලින් වගේ මට මතක අවුරුදු 4මාරක් 5ක් වගේ ඒ කාලේ ඉඳන්ම මට මේ ධර්මයේ ගැන තේරුමක් නැහැ. නමුත් ශ්‍රද්ධාව තිබුණා. උන්චි කාලේ ඉඳන් ඔය සිල් සමාදන් වෙන්න හිම යන්නේ ආච්චි අම්මා එක්ක.
අපිටින් ජීවත් වුනේ මුල් කාලේ බොහොම බොහොම දුක් විඳපු ජීවිත අපිට තිබුණේ අපි පොල්ලතු පැලක ජීවත් වුනේ මැටි ගහපු ගෙදරක ඉතින් දර පවුලේ පස් දෙනයි අපි ආච්චියම හැමදාම ඉතින් ඕය දවසේ උදෑසන සිල් ගන්න සිල් සමාදන් වෙන්න ගමේ පන්සලට යනවා කලුතර නාගොඩ ගමේ ශෛලාරාම විහාරස්ථානෙට යනවා අපි මේදාලෝක නායක හඳුරන්ගේ විහාරස්ථානේ බොහොම ලස්සන තැනක් ඉතින් උදේ පාන්දර පහ මාර පහ වෙනකොට මේ අම්ම ආච්චියම පිටත් වෙනවා නමුත් අපි කුඩා නිසා අපේ අම්ම යන්න දෙන්නේ නැහැ ඉතින් නමුත් මට යන්න ඕනි ඉතින් ඒ නිසා ආච්චිය අම්මත් එක්ක හවස් වරුවේ සාකච්ඡා කරගන්න උදේට යන්න ඕන විදිය රාත්‍රී නිදාගන්නේ උන්චි සුදු කොට කලිසම ඇඳලා සුදු ෂර්ට් එක ඔතල ඉවෙලා සාක්කුවේ දාගෙන නිදාගන්නවා උදේ පාන්දර ආච්චි සූදානම් වෙලා එළියට බහිනවත් එක්කම පැනලා දුවනවා මොකද අම්ම අල්ල ගන්නව නැත්නම් අම්ම යන්න දෙන්නේ නැහැ මේ උදේ එක්කගෙන යන්න එපා සනීප නැති වෙනවා මිනිබානෝ ආදි වශයෙන් එහෙම තියෙනවනේ ඉතින් කොහොම හරි ආච්චි අම්මත් එක්ක ගල්ලස්සේ ඒ අපේ විහාරස්ථානෙට ගිහින් නාගොඩ එහෙදි මූණ සෝදගෙන පන්සලේදී අවශ්‍ය විදිහට සූදානම් කරලා තමයි සිය සමාදන් වෙන්නේ ওই විදිහට මට මතකයි මම බොහෝ කාලයක් වසර 10ක් විතර ආච්චි අම්මත් එක්කම සී සමාදන් වෙන්න ගියා. ඉතින් ওই ගිය අවස්ථාවල තමයි මේ ධර්මයේ ශාසනය ගැන හැඟීම වැඩි දුරට උද්දීපනය වුණේ. ඒක මට මතකයි ඒ චූටි කාලේදී දැන් පිරිත් එහෙම කොයි හරි ඇහෙනව නම් ওই පාරේ යනෝනේ වාහනවල රථවල පිරිත් එහෙම මේ වාදනය කරගෙන එතකොට මම ඒ හඬ උස්සේම දුවනෝ බලන්න. මට ඒක නිකන් අර හුරුවක් වගේ පෙර හුරුවක් වගේ. පුංචි කාලේ ශ්‍රී ලංකන්නකොට නත් ඔය රෙදි කඩක් එහෙම අරගෙන සිවුරු වගේ පැත්තට පොරවගෙන ඉතින් බණ කියනවලු ඉතින් බණ නෙවෙයි ඉතින් අර ඒ විදිහට කටයුතු කරනවා මම දැන් සංසාර හුරුව වෙන්නට ඕනි ඒ කාලේ ඉඳන් ආච්චි අම්මට මම කියනවා ආච්චි අම්මේ මම ආච්චිව මහාන කරනවා කවදා හරි මම මහාන වෙලා ඉතින් ආච්චි කියනවා අනේ පුතේ ඔයා මහාන වෙලා මම මහාන කරන්න ඉතින් ඔහොම තමයි ආච්චි අම්මව පැවිදි කරන්න ඕනි කියන අදහස ආවේ ඉතින් මම අවුරුදු 25ක් වගේ වෙනකොට සස් අධ්‍යාපනයත් නිම වෙලා ඒ වෙනකොට දැඩිව තිබුණා ජීවිතය ගැන අවබෝධයක් එක්කලා ධර්මය පරිහරණය කළා පොතපත ඉතින් ඇත්තට මම පැවිදි වෙලා මගේ ආච්චි අම්මව පැවිදි කරේ අවුරුදු 82 දී වගේ මම පැවිදි කර ආච්චි අම්මව නාගොඩ විසුද්ධි නාගොඩ සුදම්මා සිල් මෙහෙණින් වහන්සේ නමින් ඉතින් එතුමිය අවුරුදු 5ක් හොඳට සිල්වත් ගුණවත් වෙහෙරගල සෙනසුනේ භාවනා වැඩුවා බොහොම හොඳින් ඉඳලා අපවත් වුණා ඉතින් මගේ මෑණියන් ඒ වෙනකොට ධර්මයට ලැබි වෙලා තිබුණා ගොඩක් නමුත් පැවිදි වීම තරම් අදහසක් තිබුණේ නැහැ. ඉතින් මගේ ආච්චි අම්ම ඒ කියන්නේ සුදම්මා සිල් මේනියන් වහන්සේ අපවත් වෙච්ච වෙලාවේ නාගොඩදී අපවත් වුණේ. ඒ ආදාහනපලයේදී අවසන් කටයුතු කරන්න ඉස්සෙල්ලා මේ තරංග මහත්මයා මට වුමනා තිබුණා මගේ අම්මව කැමති කරව ගන්න පැවිදි කරන්න. පැවිදි වීම අදහසක් තිබුණේ නැහැ. මොකද අවිවාහක සහෝදරියන් 3 දෙනෙක් කියනකොට වුණා. මල්ලිත් එක්කලා 4 දෙනෙක්. ඉතින් දෙමාපිය වර දරුවෝ ගැන හිතනවනේ යුතුයකම් කරන්න ඕම ආදිවාසීන්. ඉතින් ඒ වෙලාවේදී මම අපේ සිල්මෑනියන්ගේ දේහය ළඟ අත් දෙක තියලා පුරුන්දු කරගත්ත ගම මැදිදිම මගේ අම්මව මම ගිහි කෙනෙක් විදියට කවදාකවත් මැරෙන්නේ නැහැ පැවිද්දෙක් විදියට අපවත් වෙනවා කියලා පුරුන්දු වෙන්න කියලා. අන්න ඒ පුරුන්දු වීමත් සමගම පැවිදි වීමේ අදහස මෑනියන්ට ආවා. ඉතින් ඒ අනුව මෑනියන් වහන්සේ මට පැවිදි කරවන්න ලැබුණ අම්මව නාගොඩ විසුද්ධි නන්දා සිල් මෙහෙණින් වහන්සේ එන පියාණන් වහන්සේ අපි සමග ඔය හම්බන්තොට කැලෑවේ විහෙරගල ආරණ්‍ය සේනාසනයේ පැමිණිච්ච වෙලාවේ ඉඳන් උපස්ථානවත් කළ අවුරුදු 6ක් විතර එතුමාවත් මගේ ජන්මදිනයක් දවසකදී උපක්‍රමශීලීව ශාසනය පැවිදි කරවන්න ලැබුණා. ඇත්තටම දැන් පියාණන් වහන්සේ අවුරුදු 89ක් වෙනවා. මෑණියන්ට අවුරුදු මං හිතන්නේ 74ක් වගේ ඇති. ඉතින් බොහෝම හොඳින් සිල්වත්ව ගුණවත්ව භාවනා වඩමින් ධර්මකරණී ඉදමින් ධර්මසුවෙන් දෙන වහන්සේ වාසය කරනද මං හරි සතුටු වෙනවා. විශේෂයෙන්ම මටත් ශාසනය පැවිදි වෙන්න ලැබුණා. මගේ ආච්චි අම්මත් මට ශාසනය පැවිදි කරවන්න ලැබුණා. ඒ වගේම මගේ මව්පිය දෙන්නත් ශාසනය පැවිදි කරවන්න ලැබුණා. තවත් මගේ කුඩා කාලේ බලාපොරොත්තු වුණා අපි ජීවත් වෙච්ච ගෙදර ඔය මැටි ගෙදර සහිත ඉඩම නාගොඩ පොඩි කාලේ තිබිච්ච අදහසක් තරංග මාධ්‍යමේ පන්සලක් කරන්න ඕනේ කියලා. ඇත්තටම ඒ සියල්ල පූජා කළාද විහාරස්ථානයක් බවට පත් කරන්නත් ලැබුණා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මම බොහෝම සන්තෝෂයෙන් ධර්ම සතුටින් තමයි මම ජීවත් වෙන්නේ. දරුවෙක් විදිහට දෙමව්පියන්ට දෙන්නට පුළුවන් උතුම්ම දායාදය උතුම්ම වටිනාකම එකතු කරපු ඔබ වහන්සේට සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණු ආශිර්වාදය කොහොමද අපේ හඳුන්නේ? ඔව් ඇත්තෙන්ම තරංග මහත්තයා මම පවුලේ දෙවෙනියනේ. එතකොට පවුලේ වැඩමහල් අයියා. ඉතින් මට වැඩි අවුරුදු 2ක් වැඩමහල්.
ඉතින් මට වැඩි ඔක්කොම බාල නිසා වැඩි දෙනා එයාට මට උපදේශක් දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. නමුත් මට සහයෝගී ලැබුණා. විශේෂයෙන්ම ඒ අතර මගේ බාල නැගණියක් හිටියා. ඒ නැගණිය බොහෝසෙයින්ම සුගන්ධිකා කියලා. ඈත් මා යන අඩිපාරෙම තමයි ගමන් කළේ. හොඳට ධර්මයට යොමු වෙලා ඉතින් හැම වෙලාවෙම මට මේ ගමන යන්නට අවශ්‍ය කරන සියලු පහසුව සලසලා දුන්නා. ඒ නිසා ඇත්තටම දැන් මං කිව්වනම් මේ කටයුත්ත කරන්න ඕනි කියලා යහපත් දෙයක්. සිය පවුලේ හැම දිනාම එක වචනින් මේකට එකඟ වුණා. ඉතින් අපේ පවුල බොහෝම ඉතින් අපි මහා ලොකුවට යමක් තිබිච්ච අය නේ. බොහොම සාමාන්‍ය මධ්‍යම පාන්තික අය. ඉතින් හැබැයි අපි ධර්මය ආරක්ෂා කරගෙන ධාර්මිකව බොහොම සුන්දර අධ්‍යක්ීමක් කළා. මොකද අපි ගම්පලාත ගමක්. එතකොට වේලගොඩ එළිය ආදී ඒ සුන්දර අධ්‍යක්ීම් අපිට තියෙනවා. ඉතින් ඒ සුන්දරත්වයත් එක්කලා ඒ තියෙන ග්‍රාමීය පරිසරයත් එක්ක සරල ජීවිත ඇවතුම් පැවතුම් එක්ක අපි අට දෙනා බොහොම හොඳට සතුටෙන් ජීවිතේ ගත කළා. ඉතින් මං හිතන්නේ ඇත්තටම අද ළමයින්ට ඒ අත්දැකීම් බොහෝසෙයින් අඩුයි. හැබැයි අපිට ඒ කුඩා කාලයේදී මොන විදිහ අඩුපාඩුකම් ඒ කියන්නේ ආර්ථික වශයෙන් තිබුණත් අපේ මව්පියෝ ගුණධර්ම සම්පත්තිය කියන එක අපිට ආදර්ශයෙන් ලැබලා දුන්නා. ඉතින් ඒ නිසා මං හිතනවා අපිට ඒක ලොකු ශක්තියක් වුණා කියලා අපේ ජීවිතේට මේ තැනට ඉන්න. ඔබ වහන්සේ වැඩ ඉන්න මෙවන් වූ මොහොතක තමන්ගේ දෙමව්පියන් තමන්ගේ ඥාතීන් නිවැරදි තැනට ගේනනට ඔවුන්ට නිවැරදි අවබෝධය ලබා දුන්නට වෙහෙසුණු ඔබ වහන්සේගෙන් අපේ රට සමස්ත ලෝකයේම වෙලාගෙන ඉන්න මේ කොයිඩ් වසංගතයත් එක්ක හැමෝගෙම සිත්වල කොතනක හෝ තැනක දුක කියන දේ කලකිරීම කියන දේ පශ්චාත්තාපය කියන දේ රැඳිලා තියෙනවා. ඔබ වහන්සේ වැනි ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්න මොහොතක අපේ රටේ අපිව මේ මොහොතේ බලන අපේ හිතවතුන්ට ලබා දෙන්න තියෙන පණිවිඩය කොහොමද අපේ හඳුන්වන්නේ? සැබවින්ම තරංග මහත්තයා බොහොම වටිනා අදහසක් ඔබතුමා ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම අද ලෝකීය දෙස බලනකොට විශාල ව්‍යසනයක එහෙම නැත්නම් ලොකු බියක භීතිකාවක වෙලීගෙන පවතින වෙලාවක්. COVID-19 වෛරස් වසංගත රෝගී තත්ත්වේ නිසා මරණය කියන එක පිළිබඳව දැන් නාසිකා අගටම ඇවිදිලා තියෙනවා. කොයිලාවේ මැරෙයිද කියන එක මරණ භය දැන් අපේ හැම කෙනෙක්ගේම ජීවිතවලට ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේදී ජාති ආගම් කුලමල පන්ති පාට ભેද එකින් තුරව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සනාතන බව තමයි අපිට සිහි කරන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම තියෙනවා අප්පමිදම් භික්කවේ ආයු මේ ආයුෂය වනාහි බොහොම අල්පයි බොහොම ස්වල්පයි. පරමාර්ථ වශයෙන් ගත්තාම බොහොම කෙටි ආයුෂයක් අපිට තියෙන්නේ. දැන් දෙව්ලොව ආයුෂය ගත්තාම අවුරුදු කෝටි ගණන් තවුදෙසා දෙව්ලොව ආයුෂය තවුදෙසා දෙවියෙක්ගේ වයස බැලුවම ජීවත් වෙන්න තියෙන අපේ අවුරුදු වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් තියෙනවා. ඔහොමම වැඩි වෙලා යනවා. නමුත් අපිට තියෙන අවුරුදු 80යි 75යි උපරිම 100යි. එච්චරකුත් නැහැ. මේ ඉතාම පුංචි කාලයකදී මේ ලෝකවාසී සත්වයන්ට මේ ධර්මයේ වැටෙන්නේ නැතිකම නිසා ඇත්ත වශයෙන්ම ප්‍රඥාව මධිකම නිසා මේ ලාභ ලෝභයේ උදෙසා දුවගෙන යන මේ මහ විශාල තරඟයන්නේ තරංග මහත්ය තියෙන්නේ. ඉතින් එතනදී ගුණධර්ම පිළිබඳව තැකීමක් කරන අඩුයි කියලා මගේ අදහස ජාත්‍යන්තර අධ්‍යක්ෂකමුත් එක්කලා. ඉතින් ඒ නිසා මම ආයේ ආපස්සට ගන්නවා. මොකද බුද්ධ වචනේ දෙස රාජා භවතු ධම්මිකෝ රටේ රජු දැහැමි වෙනකොට රට ශස්ත්‍රීක වෙනව රට වැසියෝ ශස්ත්‍රීක වෙනව. එහෙනම් මේ ධාර්මික බව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ බොහොම ඉහලින් වර්ණනා කරපු කරුණක්. දැන් බලන්න මේ පරිසර සාධකත්වයක මේ දැන් පරිසරය අපට අහිත කරවිච්ච එක නිමිති තියෙන ගැටලුව මේ අවුල එකයි. එහෙනම් අපි ධාර්මිකව ජීවත් වෙනකොට ස්වභාව ධර්මයට ආදරය කරනවා සතාසි උපාවට ආදරය කරනවා ගහකුලට ආදරය කරනවා ඒවා සුරක්ෂිත භාවයට පත් කරනවා ඔවුනොවුන් අතර ප්‍රිය සම්භෝගීව බොහොම ප්‍රියමනාපව ජීවත් වෙන්න කතා කරන්න ඇසුරු කරන්න. ඉතින් මේ දේවල් වාණිජකරණයත් එක්කලා අපේ ජනතාව මේ විශාල දිවිල්ලක් මේක තියෙන. ඉතින් මේක නවතින්නේ කොතනද කියන එක තමයි මෙන්න අපිට මේ සංඥාවකින් දෙන්නේ. දැන් බලන්න අපි දැන් මේ ගමන එනකොට දැන් මහපාරේ රථ වාහන බොහොම අඩුයි පරිසරය හරිම සංසුන් නේද? ඒ නිසා ස්වභාව ධර්මයෙන් අපිට සංඥාවක් දීලා තියෙනවා දැන් ඔය දුවන ගතිය ටිකක් නවත්තන්න සංසුන්ව නුවණින් බලන්න කියලා. ඒ නිසා
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ මිනිස්සු ලෝකයේ මිනිස්සු ධාර්මික වෙනකොට මේ මිනිස්සුන්ගේ ධාර්මික සිතුවිලි මේ විශ්වයට මුදා හැරෙන්නේ. මේ ධාර්මික සිතුවිලි නිසා මේ පරිසරයේ පිරිසුදු බවට පත් වෙනවා. ඒතර දෙවියන්ගේ අපට නොපෙනෙන දෙවියන්ගේ අදෘශ්‍යමාන ආශිර්වාදය අපට හම්බ වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය හම්බ වෙනකොට ওই තියෙන බාහිර බාධා කරදර සියල්ල ඉවත් වෙලා යනවා. එහෙනම් අධාර්මික වෙනකොට අර ආශිර්වාදයේ සම්පාදනය කරපු දෙවියන්ගේ ආශිර්වාදය බැහැර වෙලා. ඒක ධර්මයේ තියෙනෝනේ දැන් ඔය සෑම පුරපසළොස්වක් බොහෝ දවසකම සුධර්මා ධර්ම සභාවේදී සක්දෙව් මහරජතුමන් කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච ආර්ය දෙවියෙක්නේ දෙව් රජතුමා. මෙතුමා ওই පුණ්‍ය වාරතාව සතරවරන් දෙවියන්ගෙන් විමසනකොට අහනවනේ දැන් හිතන්න පුළුවන් මේ කියන කාරණේ කොච්චරක් දුර ප්‍රායෝගිකද කියලා. නෑ මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. දැන් සක්දෙව් රජතුමා සතරවරන් දෙවි රජවරු හරහා අමාත්‍ය දේවතාවුන් හරහා කෝටි ප්‍රකෝටි ගණන් දෙවිවරු විසුරුවා හරිනවා. ලෝකේ විස්තර සොයන්න එක දෙවියෙකුට එක මොහොතකදී කාරණා 1000ක් ධාරණය කරගන්න පුළුවන්. මේ පුණ්‍ය වාරතාව ධර්ම සභාවේදී ඉදිරිපත් කරනකොට අහනවා මේ රටේ මේ පළාතේ මේ ගමේ මේ අසවල් පවුලේ මේ අය මොනවද කරන්නේ? ඉදිරි කියන මෙන්න මේ පින්කම කරා. ආදි වශයෙන් පින්පව් දෙක කියනකොට දැන් අපි හිතමු කුසල් දහම් කළා බොහොම හොඳට හිටපු කට්ටියක් කාලෙකදී අධාර්මික වෙනවා. ඉතින් ඒගොල්ලන්ට ආශිර්වාදයේ සම්පාදනය කරපු දෙවිවරු අයින් කරන්න කියනවා. සක්දෙව් රජතුමා පළ කරනවා. එහෙමනම් එයිට තියෙන අර ආරක්ෂාව අඩු කරන්න. ඒ කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදය අයින් කරන්න. එතකොට මොකද වෙන්නේ? අර බාහිර උපද්‍රව වලට ගොදුරු වෙනවා. ඉතින් එහෙනම් අපි හැමතිස්සෙම අපි ධාර්මික වෙලා ධර්මානුකූලව ජීවිත ගත කළොත් අපිට දෙවියන්ගේ ආශිර්වාදය වගේම අපි ජීවත් වීමේ ධාර්මික ආශිර්වාදේ ජීවිතේ ලැබෙනකොට මම හිතනවා ධම්මෝ හවි රක්තදී අනු ධම්මචාරි ධර්මයේ හැසිරෙන ඔබට අපට ධර්මයේ ආරක්ෂාව ආශිර්වාදේ නිතරින්ම හම්බ වෙනවා. බොහොම පිං අපේ හඳුරන්නේ. ඒත් එක්කම දැන් ඔබ වහන්සේ විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ සුවිශේෂී කාර්යභාරයක් කරමින් මේ ධර්ම ප්‍රචාර කටයුතු මේ සමස්ත ලෝකයටම මේ ධර්මයේ බෙදා දෙන්නට කටයුතු කරනකොට කොහොමද අපේ හඳුරන්නේ ඔවුන්ගේ ශාසනික නැඹරුව සමස්ත ලෝකයේත් එක්ක කතා බහ කරනකොට විශේෂයෙන්ම යුරෝපීය රටවල ඔබ වහන්සේ නිරන්තරයෙන්ම වැඩමවමින් මේ කටයුතු සැබවින්ම තරංග මහත්තයා ඉතාමත් වැදගත්. අපේ රටේ බෞද්ධයන්ට උපතින්ම බෞද්ධකම හම්බ වෙලා තියෙනවා, ධර්මීය ප්‍රතිලාභ වෙලා තියෙනවා. ඒ නිසා සමහර තැන්වල ඒ තරම් වටිනාකමකුත් නැහැයි වාගේ දැනෙනවා අපේ හැමෝගේම නෙවෙයි සිංහල බෞද්ධයන්ගේ. හැබැයි යුරෝපීයන් බොහොම බුද්ධිමත්ව මේ ධර්මයේ උද්ග්‍රහණය කරගන්න ඒගොල්ලන්ගේ ජීවිතවලට ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව ගන්නට උත්සාහ කරනවා. අපි හිතමු දැන් ඒ කට්ටියක තියෙනවා මේ මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් රික්ට්‍රේට් කියලා භාවනාව පිළිබඳව එක එක මානසික අභ්‍යාස. ඉතින් ඒ බොහොම නැඹුරුවක් තියෙනවා හිත පිළිබඳව සොයන්න සෝදිසි කරන්න ආදි වශයෙන්. ඉතින් මෙතනදී අපි දැන් යම්කිසි භාවනා කර්මස්ථානයක් එහෙම නැත්නම් අපි හිතමු මෙඩිටේෂන් එකක් පටන් ගත්තාම ඒගොල්ලෝ බොහොම ඕනෑකමින් නැඹුරුවකින් මේ ප්‍රායෝගික පැත්ත හදාරනවා. දැන් අපේ අයට ගොඩක් වෙලාවට අපි කියන ඉතින් භාවනා කරන්න කිව්වම ඉතින් ටික වෙලා භාවනා කරනවා, ඊට පස්සේ උඩ බිම් බල්ලෝ නැගිටිනවා, වතුර ටික බොන්න යනවා, ඔහොම වැඩිනේ. ඒ අය එහෙම නෙවෙයි තරංග මහන්තී. එයාට ඒ පීරියඩ් එකේ මෙන්න කාල පරිච්ඡේදයේ ඉන්න කිව්වා නම් ඒ කට්ටිය පැයද දෙකද කියලා නෑ අපහසුවෙන් හරි ඒක ප්‍රැක්ටිස් කරනවා. එහෙම නැත්නම් ප්‍රායෝගිකව පරිහරණය කරනවා. ඒ නිසා මම දකිනවා විශේෂයෙන්ම යුරෝපීයන්, ඒ කියන්නේ විදේශික බුද්ධිමත් ජනතාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික කොටස බොහොම නැඹුරුවකින් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා කියලා කියන්නේ අපේ සිංහල බෞද්ධ එහෙම නැහැ කියන එක නෙවෙයි මෙතන මම අදහස් කරන්නේ. මොකද එයාට මේක ආධුනික ධර්මයක්නේ. ඉතින් ආධුනික නිසා එයාට මේක වටිනාකමක් අගයක් වැඩි බවක් ඒ ඇසුරු කිරීම තුළ සහ එයාට ඒ අයත් අත්දැකීම් මම බෙදා හදා ගන්නකොට මට දැනිලා තියෙන විශේෂයෙන් කුඩා ළමයි එයාලට අවශ්‍ය කරන මානසික ප්‍රාථමික මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ තරම් මේ මානසික සෞඛ්‍ය පිළිබඳව පෙන්නපු තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ආචාර්යවරයෙක් නැහැ. නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම විදේශිකව බොහොම ලොකු පැහැදීමකින් කටයුතු කරනා වගේම අපිටත් හරි පහසුවක් තියෙන මොකද කියන දේ කරනවා. ඒකයි ඉතාම වටින්නේ. ඔබ වහන්සේගේ ජන්මදිනය මා මුලින් සඳහන් කළා වගේම එළඹෙන ජූනි 7 වෙනිදාට යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේ සුවිශේෂී කාරණා කිහිපයක් කරනවා කියලා අපිට යම් ගියක් ලැබිලා තියෙනවා. චුට්ටක් පැහැදිලි කළොත් හරි වටී මේ වෙලාවේ පහඳුන්නේ.
ඔසමුවෙන්ම දැන් ජන්මදිනයේ සිහිපත් කරමින් පහුගිය කාල පරිච්ඡේදවල නම් අපි බොහෝ සමාජ සත්කාරයන් සිද්ධ කළා ගිය පහුගිය වසරවල. නමුත් තරංග මහත්තය දැන් තියෙන තත්ත්වය අපට සෞඛ්‍ය තත්ත්වය නිසා ඒ කටයුතු දෙන්න බෑ. නමුත් අපි මේ කාලේ පුරාවටම විශේෂ භාවනා වැඩසටහන් පිළක් සූදානම් කරගෙන විහෙරගල ආරණ්‍ය සේනාසනයේ කියන අරිහන්ත භූමියේ එකක් කියන්නට උනේ ගෝඨාභය රජ දවසේ කියන්නේ දුටුගැමුණු රජතුමනි 100 තමයි ඔය විහෙරගල ආරණ්‍ය සේනාසනේ එදා කිලපව්ව නමින් ඉදි කරලා තියෙන්නේ අර දසබතික ඝාතනිය කියන මාමලා 10 දෙනෙක් ඝාතනය කළ රජ උනේ ඒ අකුසලයේ යටපත් කරන්න විහාර 100ක් රූණේ හැදුවා ඒක ස්ථානයක් තමයි ඔය විහෙරගල ආරණ්‍ය සේනාසනේ වර්තමානයේ දා කිලපව්ව ඉතින් ගල්ලෙන් සහිත බොහොම වටිනා උතුම් රහත් භූමියක් ඉතින් අද වර්තමානයේහි භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා ඉතින් දැන් විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේදී නේවාසිකව භාවනා වඩමින් හිත සංසුන් කර ගනිමින් බොහොම විවේකීව එකලාව කටයුතු කරන වැඩපිළිවෙලක් සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ අතරට තව සුවිශේෂී කාරණයක් අපි එකතු කළා. ජාත්‍යන්තර භික්ෂු පුහුණු භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් දෙස් විදෙස් සියලු භික්ෂුන් වහන්සේලාට ගිහි පැවිදි කාටත් හිත සකස් කරගන්නට පුළුවන් මානසික සුවය ඇති කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම අනගාරිකාවන්ට ඒ කියන්නේ කාන්තාවන්ට වනිතාවන්ට ප්‍රෞජ්ජාදුරට විවෘත කරනවා පැවිදි වීමේ වරම් දැන් ලැබිලා තිනවා මොකද ඒ අයට ක්‍රමානුකූලව ත්‍රිපිටක ධර්මය හා භවනාව පිළිබඳව එක තැනකින් අර තමන්ට ජීවිතයට අවශ්‍ය ධාර්මික ජීවිතයට අවශ්‍ය කරන කාරණා බොහොම අඩු බොහොම දුර්ලභයි අපේ ලංකාවේ ඒ නිසා අවසරයක් අපේ හොඳ නැහැ යම් කෙනෙකුට විමසීමක් කරනවා නම් කොහොමද ඒ සඳහා ඉඩ කඩ ඔව් සැබවින්ම විහෙරගල ආරණ්‍ය සේනාසනේ උඩමලල හම්බන්තොට කියන ලිපිණය ඔස්සේ තොරතුරු ගන්නට පුළුවන් දුරකථන අංකයක් සිහිපත් කළොත් 0718296396 ඒ වගේම 0.71 58 0.71 310යි 58යි 66 ඔය දුරකථන අංක දෙකින් විමසන්න පුළුවන් හැබැයි උදෑසන 8 සිට 10 දක්වා කියන කාලයේ පමණක් ඉතින් විශේෂයෙන්ම තරුණ මේ වෙනකොට තරුණ පිරිස් විශාල පිරිසක් ඒ කටයුතු වල යෙදෙනවා වගේම තරුණ දූවරු විවේකයෙන් තමන්ගේ විවේක නිවාඩු කාලයේ වෙන් කරගෙන කුටි සෙනසුන් වෙන් කරගෙන මේ දවස්වල භාවනා කාල පරිච්ඡේද ගෙවනවා. ඒක මට ලොකු සතුටක් තරංග මහත්තය. මොකද ලංකාව තුල අපි මේ ඉන්න කාල පරිච්ඡේදයේදී අපේ තරුණ පිරිස වෙනුවෙන් වැඩිහිටි අය වෙනුවෙන් මේ මනස හදන වැඩපිළිවෙල මනස සංසුන් කරගන්න වැඩපිළිවෙලකට උදව් කරන්න ලැබෙන එක. මොකද මේ මොන දේවල් තිබුණත් අවසානයේදී කිසිවකින් පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ කියන එක දැන් මේ අත්දැකීම් වලින් මිනිස්සුන්ට දැනිලා තියෙනවා. දැන් ලොකු මානසික තැවුලක අවුලක මේ මිනිස්සු ජීවත් වෙන. දැන් හිතේ සුවය ඌමනා වෙච්ච කාලයක් වැඩි වැඩියෙන්. ඒ නිසා මේ වෙලාවේදී මම හිතනවා අපි මේ කරන දායකත්වය විශාල සැබවින්ම වහන්සේ දේශනා කළා වගේම ඔබට මට අපි හැමෝටම මානසික සුවය අවශ්‍යම මොහොතකයි අපි මේ රැඳී සිටින්නේ. ඒ සඳහා මහා මෙහෙවරක් ශාසනික මෙහෙවරක් කරන ඔබ වහන්සේට අපි එළඹෙන ජන්මදිනයත් එක්කම තවදුරටත් ශාසනික කටයුතු මේ සමස්ත ලෝකයටම කරන්නට ඉඩකඩ ලැබෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක්ම ඔබ දා වේවායි කියලා තවදුරටත් අපි ප්‍රාර්ථනා කරනවා. අපේ හැමෝටම ඔබ වහන්සේට අපි පින්පෙත් අනුමෝදනා කරමින් ඔබ වහන්සේට සමුදෙන්නේ ඔබ වහන්සේගේ වැඩමීම අපිට ඉතාමත් ගෞරවයක් බවත් සිහිපත් කරමින් අද දවසේ හිතවතුනේ අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන අපේ මැදිරියට වැඩම වදාලේ කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක නායම්පාණන් වහන්සේ ඔබ වහන්සේට අපි බොහොමත්ම බැතිසිතින් පින්පෙත් අනුමෝදනා කරන අවසරය අපේ හැමෝටම ඉරුවන් සරණයි සියලු දෙනාටම.